ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ අඩු ආදායම් ලාභී දුප්පත් මිනිසුන්ට අමානුෂික විදිහටම සලකන ආයතනය තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එහෙම නැත්නම් IMF එක කියලා. හැබැයි අපිට මේ වෙලාවේ කියන්න වෙනවා මේ රටේ ආණ්ඩුව ඒ වගේම මේ විදුලි බල ඇමතිවරයාගේ ක්‍රියාකලාපයේ ගත්තහම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලටත් වඩා මානුෂිකයි මේ රටේ ආණ්ඩුව සහ මුල්‍ය විදුලි බල අමාත්‍යවරයාගේ මේ විදුලි බිල වැඩි කිරීමේ ප්‍රතිපත්තිය. දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ වෙනකොට කතා කරනවා සමාජ ආරක්ෂණ දැලක් ගැන. මේ සමාජ ආරක්ෂණ දැල ගැන කතා කරන්නෙම මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙන රටක් ඇතුලේ නොකානොබී මැරෙන්න වෙන තමන්ගේ අත්‍යවශ්‍ය වමනාවන් සපුරා ගන්න බැරි මිනිස්සු පිළිබඳව කිසියම් වැඩපිළිවෙලක් ආණ්ඩුව සහ ලෝක සංවිධාන එකතු වෙලා ගොඩනැගිය යුතුයි කියන එක. එතකොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා ඉස්සර නොකියපු දෙයක් කියනවා. ඒ තමයි රටක් අමාරුවට වුණාම පළවෙනි අවධානය යොමු වෙන්නට ඕනේ අත්‍යවශ්‍ය උමනාවන් සපයා ගන්න බැරි මිනිස්සු කෙරෙහි කියලා. හැබැයි මේ සමාජ ආරක්ෂක දැල කියන එක කීතු කීතු ඉරලා අමු අමුවේ උල්ලංඝනය කරලා තමයි විදුලි බිල වැඩි කරන ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ. අඩුවෙන්ම විදුලිය පරිභෝජනය කරන මේ රටේ තුන් වේල තියා එක වේලක් කන්න බැරි මේ රටේ දුප්පත්ම පන්තියට තමයි 300කින් විදුලි බිල වැඩි කරලා තියෙන්නේ. ඊළඟට ඔවුන් යම් හවුහරණක් ලබා ගන්න ආගමික සිද්ධස්ථාන ඒ වගේම සුබ සාධන ආයතන වලට 500කින් වැඩි කරලා තියෙනවා. ඔබ දන්නවා ඊයේ පෙරේද වාර්තා වෙනවා සමහර පාසල් දරුවන් සමහර ගම්වල දරුවන් ජීවත් වෙන්නේ බුද්ධ පූජාව කාලේ. දැන් අඩු ගානේ පන්සලක බුද්ධ පූජාවක්වත් නැති ගානට ගේන්න තමයි මේ හදන්නේ. ඒ කියන්නේ ඒ තරමට සමාජ ආරක්ෂණ දැල කියන එක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කතා කරන සමාජ ආරක්ෂණ දැල පිළිබඳවත් විදුලි බිල වැඩි කිරීමේ ප්‍රතිපත්තියේදී මේ ආණ්ඩුව සහ විදුලි බල අමාත්‍යවරයා කල්පනා කරලා නැහැ. ඒ වෙනුවට මං හිතන්නේ යා මාධ්‍ය ඇතුලේ කටමැත දොඩවමින් යනවා. මං හිතන්නේ එයාට තේරෙන්නේ නැහැ එයා මොනවද කියන්නේ කියලා. දැන් අපි අහනවා මේ මෙරටේ දුප්පත්ම මිනිස්සුන්ටයි ආගමික මධ්‍යස්ථානවලටයි අත තියන්න ඉස්සෙල්ලා ඔයා මොනවද කරේ? මොනවද කරේ? බිලියන 36ක් ණය ගැතියෝ ඉන්නවා. බිලියන 36ක ණය ගැතියෝ ඉන්නවා විදුලි බල මණ්ඩලයේ. ඒ ණය ගැතියන්ගෙන් අය කරගන්න මොනවද කරේ? මොකුත් කරන්නේ නැහැ. ඇයි? මේ ණය ගැතියෝ වෙලා තියෙන්නේ මේ රටේ දුප්පත් මිනිසු නෙවෙයි. ඔවුන් නොකා නොබී හරි තමන්ගේ විදුලි බිල මාසෙකට සැරයක් ගෙවනවා. ණය ගැතියෝ වෙන්නේ මේ රටේ ඇමතිවරු, මේ රටේ උඩම ඉන්න පන්තියේ ධනවත්තු තමයි ණය ගැති වෙලා ඉන්නේ. ඒ හින්දා කවදාවත් කාංචන ඇමතිවරයා ඔය බිලියන 36 ගන්න එක ගැන කතා කරන්නේ නැහැ. සමහරවිට එතුමාගේ කොටසකුත් ඇතියෝ. ඊළඟට මේ රටේ මිනිස්සුන්ට බරපටවන්න ඉස්සල්ලා අඩු ගානේ මේ රටේ මිනිස්සුන්ට මේ ප්‍රශ්නේ සාධාරණීකරණය කරන්න අපි ඉල්ලනවා විදුලි බල අමාත්‍යවරයාගෙන් වහාම පූර්ණ විගණනයකට මේ විදුලි බල මණ්ඩලය ලක් කරන්න. ඇයි මේක පාඩු උනේ? කාගේද වැරද්ද? කොහෙද වගවීම තියෙන්නේ? කොයි නිලධාරියාද කැබිනට් තීරණ පරයා වැඩ කරේ? කවුද මේකේ පුනර්ජනනීය බලශක්තිය දියුණු කරලා මේ විදුලි ඒකකයට යන මිල අඩු කරන සැලැස්ම මග නතර කරේ? කරුණා කළා පූර්ණ විගණනයකට විදුලි බල මණ්ඩලය ලක් කරන්න. විගණනයකට ලක් කළා මේ රටේ මිනිස්සුන්ට කියන්න කොයි මිනිස්යාද වැරද්ද කරේ? කොයි ප්‍රතිපත්තියෙන්ද වැරද්දුනේ? කොතනද වැරද්දුනේ? එහෙම කියලා අඩු ගානේ අපේ රටේ දුප්පත් මිනිසුන්ගෙන් බදු ගන්න පටන් ගන්න. ඒ මොකුත් නැහැ. අර හොරු ටික හැමමම ඉන්නවා. ණය වෙච්ච ඇමතිවරු ඇතුළු දේශපාලඥයෝ ඇතුළු ඒගොල්ලන්ගේ ගජමිතුරු හැමමම ඉන්නවා. ඒ මදිවට සුපිරි වරප්‍රසාද විඳින පන්තියට එහෙම නැත්තම් මුදල් වැඩියෙන්ම තියෙන පන්තියට අඩුවෙන්ම බදු ගන්න ප්‍රතිපත්තිය. මේක තමයි සමාජ ආරක්ෂක දැල පිළිබඳව මේ රටේ තියෙන ප්‍රතිපත්තිය. අඩුවෙන්ම බදු අය කරන්නේ වැඩියෙන්ම ආදායම තියෙන එක්කෙනාට, වැඩියෙන්ම බදු අය කරන්නේ අඩුවෙන්ම බදු ආදායම තියෙන එක්කෙනාට. එතකොට මේ කියන්නේ
බැරියවුම් මැරියල්ල කියලා. මේ රටේ දුප්පත් මිනිස්සු එහෙම නැත්තම් පන්සල්, කෝවිල්, පල්ලි එහෙම නැත්තම් මේ සුබසාධනය සපයන තැන් විදුලිය පාවිච්චි කරන්නේ ඒසී එකේ ඉන්න එහෙම නැත්තම් උණු වතුර නාන්න එහෙම නැත්තම් තව සුපෝක භෝගී අරවා මේවා කරන්න ගෙවල් ඇතුලේ ජිම් තියාගෙන ඉන්න නෙවෙයි තමන්ගේ මූලික අවශ්‍යතා සපුරගන්න. මූලික අවශ්‍යතා වලට විදුලිය අත්‍යවශ්‍යයි. අපි ගත්තොත් පොඩි ෆ්ලැට් එකක්. ඒ ෆ්ලැට් එකක විදුලිය නැතුව ජීවත් වෙන්නම බෑ. ඒත් දවල්ට ජනේල ටික ඇරලා තියලා බැරිම වෙලාවක පොඩි දරුවෙක් හිටියොත් විතරක් ෆෑන් එකක් පත්තු කරගෙන ෆෑන් එකක් දාගෙන තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. එතකොට ඒ අයගේ යුනිට් ගානට තමයි බදු ගහන්නේ. අර ඔක්කොම පාවිච්චි කරන අයට බදු පුළුවන් තරම් අඩු කරනවා. ඒ නිසා මේක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපත්තියටත් වඩා අමානුෂික බදු ප්‍රතිපත්තියක්. මේ බදු ප්‍රතිපත්තිය වහාම වෙනස් කරන්න, ඒ වගේම විදුලි බල මණ්ඩලය පිළිබඳව පූර්ණ විගණනයක් කරන්න, ණයගැතියන්ගෙන් අයවෙන්න තියෙන බිලියන 36 වහාම අය කරගන්න, පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කරලා එහෙම ක්‍රමවේදයක් මේ රටේ මිනිස්සුන්ට ආගමික මධ්‍යස්ථානවලට ඒ වගේ හැමතැනටම අදාළ කර ගැනීමේ ප්‍රතිපත්තියක් මෙච්චර කල් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව වගවියුතු නිලධාරීන් හොයලා දඬුවම් කරන්න. ඒ වගේම රටක් විදියට 1000ක් විතර ඉන්න විදුලි ඉංජිනේරුවෝ සහ 26000ක් විතර ඉන්න මේ විදුලි කාර්ය මණ්ඩලය හරියට කළමනාකරණය කරලා හරි ගමන් මාර්ගයේ ගෙනියා ගන්න බැරි වීම පිළිබඳව වග කියන්නේ කවුද කියන එක හොයලා බලන්න. දැන් සමහරු කියනවා මොකක් හරි එකක් පාඩු වුණාම ඒක විකුණුවාම හරි කියලා. අපි අහන්නේ පාඩු වුණාම විකුණලා සල්ලි දීලා ගත්ත එක්කෙනා කොහොමද ලාභ ලබන්නේ? ආයතනයක් පාඩුයි නම් රජේ තියෙනකොට මේක පෞද්ගලික අංශයට දුන්නාම ලාභ වෙන්නේ කොහොමද? රජයේද පෞද්ගලික අංශයේද ආයතනයේ තියෙන්නේ කියන එක මත නෙවෙයි ආයතනයක් පාඩු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ කළමනාකරණය හින්දා. ඒ කළමනාකරණයේ වැරද්ද නිසා, රජයේ ඇඟිලි ගැසීම නිසා. ඒ නිසා මේ රජය යටතේ තියෙන කිසිම ආයතනයක් පාඩු ලැබිය යුතු නැහැ. හරි නායකත්වයක්, හරි දේශපාලන නායකත්වයක් සහ හරි කළමනාකරණ නායකත්වයක් දෙනවා නම්. ඒ නිසා කාටවත් කියන්න බෑ ආණ්ඩුවේ තියාගෙන ඉන්නකොට පාඩු ලැබෙන ආයතනය විකුණලා දැම්මම හරි කියලා. මොකද විකුණුවත් එහෙනම් පාඩු වෙන්න ඕන. ඒ ආයතනය පාඩුණා. මොකද මිනිස්සු නිකන් විදුලිය පාවිච්චි කරලා නැහැ මෙච්චර කල්. ඒ නිසා අපි කියනවා විදුලි බල මණ්ඩලය පාඩු ලැබනවා නම් ඒක කළමනාකරණය කරපු කළමනාකරුවෝ සහ දේශපාලඥ නායකයෝ වග කියන්න ඕනේ. ඒ පාඩුවට හිලව්ව ඒ මිනිසුන්ගෙන් අය කරගන්න ඕනේ. මේ වෙලාවෙවත් ඒ විධිමත් වෙනස කරන්න ලෑස්තියක් නැතුව මේ රටේ දුප්පත්ම මිනිසුන්ගේ සහ ඒ මිනිසුන්ගේ සුබසාධනය සලසන ආයතන ටික වහලා දාන මේ බදු ප්‍රතිපත්තිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපත්තියටත් වඩා අමානුෂික මේ බදු ප්‍රතිපත්තිය මේ රටේ අඩු ආදායම් ලාභීන්ගේ ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක්. ඒ වගේම සේෆ්ටි නෙට්වර්ක් එක එහෙම නැත්නම් ආරක්ෂක දැල කීතු ඉරාදමන ප්‍රතිපත්තියක් මේක වහම අකුලා ගන්න කියමින් අපි මහජන සභාව විදිහට අපි බලාපොරොත්තු වෙනවා ඒ බලපෑම හෙට දවසේදී උද්ඝෝෂණයක් විදිහට කොටුව දුම්රිය පොළ ඉදිරියට කරන්න. අපි ආරාධනා කරනවා මේ රටේ මේ අසාධාරණ ලක් වෙච්ච සියලු මිනිසුන්ට හෙට දවසේ රැස් වෙන්න මේ ප්‍රතිපත්තිය අපි වෙනස් කරනකම් අරගල කරමු කියන ඉල්ලීම අපි කරමු. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කේ කුමාක් උණුසුම් පුවත් දෙසරින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.